නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සද්ධා සම්පන්න කාරණික පින්නපනින් තු සද්ධර්ම ශ්‍රවනය සඳහා සූදානම් වනමොහොත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල එුතුම් සද්ධර්මසාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැමදිනාම සූදානම් වන්නේ. පිනතනි බුද්ධ ශසනයක් තුළ අපට ලබන්නට පුළුවන් කමතිබෙන සුවිශේෂලාභහන් අතර ජීවිතයේදම දුක කෙලවරකිරීම ජරාමරණ නිරෝධහෙතමයි විශේෂෂිතම ලාබේ බවට පත්වෙෙන්නේ එකයන්නේ නිර්වාණ දහතුව අවබෝධ කිරීම එතරම් වෙනත් ලාභයක් බුද්ධ ශාසනයක් ඇසුරෙහි අපට ලබන්න ටැත්තෙනැහැ උතුම් දුර්ලබ බුද්ධ සාාසනයක් ලැබුණු හැම විටකම අපේ උතුම් ලාබ ලබාගනීම සඳහා ඒ සඳහා පවත්නා ඒකායන මාර්ගය පිළිබඳව ඒකා එන ප්‍රතිපදාව පිළිබඳව අපි මෙනෙහි කිරීම සොයා බැලීම සිදු කළ යුතු වෙනවා පිණුතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයාට විවිධ පර්ර්ායන්ගේ විවිධ ක්‍රමවේදයන් ොස්සේ ධර්මය දේශනා කරනු ලබනවා මේ දුක කෙළවර කිරීම සඳහා. ඒ අතර සමතය මූලික කරගෙන විපස්සනාව ලෙත් විපස්සනාව මූලික කරගෙන සමතය උපදින ලෙසත් එවගේම සමතය හා විපස්සනාව යුගනද්ද ධර්ම විදිහට වැඩෙන ආකාරේතත් එවගේම මේ කරුණු තුළ යම්කිසි කෙනෙපුගේ මනස දම්මෝදදච්චේයට පත්තිෙනවනං අන්නේ දම්මෝද දච්ච විග්ගහිත භාවයටත් භාගත වහන්සේනමක් ධර්ම දේශනා කරලා තියෙන කෙනෙක් ධර්මය අවබෝධ කරගත්ත නං ඔය ක්‍රමවේදයන් තුළින් එකකින් තමයි ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතිං එදාමදාතුර කාලයකට යම් කෙනෙක් නිර්වාණ දහත්තුව අවබෝධ කලා නම් නිවන් දැක්ක නම් ඔය කියන ක්‍රමවේදයන් හතරෙන් හැරුණුකොට වෙනත් ක්‍රමයකට නිවන්දැකපු කෙනෙක් නෑහ. ති එනිසා අපිට ධර්මය අවබෝධ කරනවනම් අපට ද ධර්මය අවබෝධ කරන්නට තිබෙන්නේ ඔය කියන ක්‍රමවේදයකින්ම තමයි. ඒන එක් අපි සමතයේ මෝලික කරගෙන වඩන්නට ඕන හමත් නැතිනං සමත විපස්සනා කියන ක්‍රම දෙක එකට හෝ එක විපස්සනා සමත පූරවාාගම හෝක දියුණු කළයුතු වෙනොත්. තින් කෙසේ වෙතත් නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීමදී චිත්ත සමතයක්ත් ඇදගත්ෙන පපස්සනාවත් ඇදගත්තේවා. මේ දෙකෙහිම. අත්‍ය වශ්‍යතාවය අපට හඳුනාගන්නට පුළුවන් කමතිබෙන මේ මුල් ක්‍රමවේදයන් තුනේදිම අපි ඒ පිළිබඳව කතා කරන කියැන්නේ සමත පු බංගම විපසනා විපස්සනා පු්බංගම සමත සමත විපස්සනා යුගනත්ද. ඉති සමතයේ පිළිබඳව කතා කරනකොට. චිත්ත ඒකග්‍රතාවය කියන එක තමයි අපි චිත්ත සමතයේ කියලා කියන්නේ. කෙලෙස් ධර්මයන් අනුවසිත නොයා යම් සිත ඇතිකර ගනු ලබන තාවකාලික කෙලෙසුන්ගින් විදීමක් විශ් කම්බනයක් තමයි අපි මෙතනද බලාපොරොත්තුවනදී බවට පත්වන්නේ. තුොට යම්කිසි ආකාරයකට අපිට පතුල දකින්නට අවශ්‍ය ජලයක මඩ ඉවත්ව මඩ සංසිඳී නැතිනම් මඩ ඉවත්වී මඩවතුර බොර පාට තියෙනකොට අපිට පතුල පේෙන් නැහැනේ ඒ බොර පාටට තියනේ බොර වතුර සංසිඳීමෙන් යම් විදිහෙකින් පැහැදුනාට පස්සේ අපිටහි අඩිය දකින්න පුළුවන් කම තියෙනව වගේ මේ හිතේ යෙන නිවරණ ධර්මයන් කෙලෙස් ධර්මයන් උද්ගතව තියන ධර්මයන් යටපත්වනාට පසේ අපිට ඒ පතුලත දකින්නට පුළුවන්කම තියෙනවා එක කියන්න අපේ චිත්ත සන්තානයේහි යතා සභාවය පිළිබඳව ආයතන ධර්මයන්ගේ යතා සභාවේ පිළිබඳව අපට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒනිසාම තමයි මේ සමතය කියන දේ අපිට වැදගත්වවෙන්නේ චිත්ත සමතය කියන දේ අපිට අවශ්‍ය වන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට ඒ සමත මාර්ගයක් වෙන්නන්නේ එෙහි ආවශ්‍යකත්තය නිසාත්. සමතයක් අපි පුරුදු පුහුණෝ කරනකොට සමත භාවනාවන් අතර චිත්ත ඒ අග්‍රතාවය උපදවාලන ප්‍රධාන කර්මස්ථානයක් හැටියට අප හඳුනාගණු ලබන්නේ ආනාපානසති භාවනාව ආනාපානසති භාවනාව තුළ අපි මනස හික්මවාගැනීම කෙනෙක් කරනකොට තාව කාලිකව තුළ කෙස්. යටපත් ගන්නට විශ්කම්බනයට පත්කරගන්නට පුළුවන්කම තිබෙනවා සමුච්චේද වසයෙන් ප්‍රහණයකට අපිට කරගන්නට පුළුවන්කමක් තිබනේ නැතත් අපිට ඒ කෙලෙස් ධර්මයන් එතනද තාවකාලිකව යටපත් කිරීමකට පත්කරන්නට පුලුවන්කම තිබෙනවා දොට කොහොමද අපි මේ තාවකාිකව කෙලෙස් ධර්මයන් යටපත් කරන්න කියනෙක් දිහා බැලුව හම අපිට පේනවා අරමුණුවල ඇත්ත තේරුම් ගැනීමක් විදිහට නෙම ඇතිවන උපදින අරමුණු බලෙන් යටපත් කිරීමක් විදිහට එවස් මතු නොවන තත්ත්වයට පත්කිරීමක් විදිහට තමයි අපි මේ ආකාරයට අපේ හිත සමතයක් තුළ භාවිත කිරීම සිදු කරනු ලබන්. ට මේ ආනාපාන සති භාවනාව පිළිබඳව අපි කතා කරනකොට අපි දැන්දිගින් දිගටම සාකච්ඡා කරමින් ගෙනවා නාපානසති භාවනාව කොහොමද පුරුදු පුහුණු කරන්න කෙනෙ එක පිළිබඳව විද පැතිකඩවල් ලෝසය අපි කතා කලා දි සමතයේ කොහමද ඩෙන්න්නෙ කියනෙ එකත් තේරුන්ගතේ ගේම විපස්සනාව කොහොමද වැඩන්න කියන එක පිළිබඳවත් අපි තේරුන් ගත්ත එනිසා දම්මානු පස්සනාවට අදාලව තින එක මානාපාන සතිය වඩන කොට්ට භාවනාව තුළ සතර සති පට්ටහනයම වැඩන බව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මජිම නිකායාගත්ත ආනාපාන් සති සූත්‍රේදි අපිට ඒ බව ඉතාම හොින් තේරුම්ගන්න පුළුවන්කම තිබෙන. කහො එයා සතර සති පට්හනේ වදන්න සති පට්හනේ වැඩනවන කොහමද බොද්ජංග වැඩන්නේ මේ ආනාපානු සති භවනාව වඩනවා කිය කිය එයා හුදෙක්ම මේ නිවම් මග වඩනවා කියන එක තමයි තොට නිවන් මඟ වැඩන්නේ කහොමද එකට කොහොමද විපස්සනාව එකතු වෙන්නේ කියන එක තමයි අපි මූලික වසයෙන් දම්මානු පස්සනාව තුළදී හඳුනාගන්නට ඒදන දම්මානු පස්සනාවේදී අපි අනිච්චානු පස්ස මේ අනිච්්‍ය අනුව දකිමින් කොහොමද අපි අශසාවාස ප්‍රශ්වාසයන් දක්කරන්න කියන එක පිළිබඳව කතා කරන්න ටේදනා. ඒවගේ අපි විරාගානු පස්සනාවවටන විරාගයනු කොහොද දකින්නේ නිරෝධානු පසනාව නිරධයනුව දකින්නේ කොහොද කියන පිළිඳවත් අපි එහිදේ හඳුනාගන්න ටේදනා. අවසාන වස්යෙන් අපි කතා කරමින් හිටිය පටිනිසක්ගානු ප අසසිසාමීති සික්හති පටිනිසගගානු පසී පස සිසාමීති සික්්හති කියන මේ අවසාන කරුණ පිළිබඳව තමයි. අපි හඳුනාගන්නට යෙදනේ. තින් පටිනිස්සග්ග යනුව දකිමින් ආශ්වාස කරනවා පටිනිස්සග්‍ය යනුව දකිමින් ප්‍රශවාස කරමී කියලා හික්මෙන ආකාරය පිළිබඳව. මේ පටිනිසධ්්‍යනය කියර කියන්න මක්ද පටි නිස්සජ්්‍යනය කියල කියන්නේ මෙ මනාව දුරු කරනවානම් මනාව අතහැර දැමීමක් තිබෙනවා නම්ඒ මනාව අතහැර දැමීම දුරු කිරීම තමයි අපි පටිනිස්සග්ගය කියලා කියන්නේ ති පටිනිසගානු පස්සීව, ආශ්වාස ප්‍රශ්වාසය කරනව නන් එකන අත්තැහැරීම අනුව දකිමින් දුරුකිරීම අනුව බලමින්, ආශ්වාස ප්‍රශ්වාසයයේ සිද්ධ කරනවා කියෙනෙක අපට තන දක්න ලන්ංකවන්ති නොහද දුරණ කියනෙක පළිබඳු අපි විමසා බැලිය යුතු වෙනවා. දැන් පටිනිසග්ගය කියන එක තියන්නේ අපි නිරෝධය හා සමග යදෙන පිනිසගයක් තයි තියෙන්. වනැතු මේ පටිනිසක්ගේ කියනකෙන් පත්තන්නට හොඳනෑ අපි මේ කියන්නේ හොස්මගන්න මේ හස්ම ආශස ්‍රශසාස දැනන්නතු ගෙහිල්ල එකක්්දරු කරලා ඒවගේ දෙයක් නෙමේ. චඳ කියන්නේ අපි නිරෝධාන පස්සීව අපි කියනෙ හඳුනා ගත්තා නිරෝධාන පසේකඇන්නේෙමොක්ද කියනෙ එක තොට රූපේ යාදීනවන්දිස්සා රප නිරෝධෙහි චන්දජාතූ රූප නිරෝදෙහි යාදීනවේ දැකල්, රූපෙහි යාදීනව දක, රූප නිරෝධදෙහි. චන්දයක් ඇතිකරගෙන කැමැත්තක් ඇති කරගෙන ඒ හේතු කරගෙන එය අඋස්සාහවත් වෙලා රූපෙහි නිරෝධෙ සාක්ෂා කරන. වේදනා සංඥා සංකාර විඤ්ඥානාදී ස්කන්ඳ පංච කෙහිීමම නිරෝධය සාක්ෂාත් කරන. ඉට පස පටිච සවපාද ධර්මය පැත්තෙන් ගත්තහම අවිද්‍යා සංකාර විඤ්ඥාන නාම රූප සලා එතන පස්ස වේදනා කියන මේ එකෙක් පටිචි සවපාද දන්ගේ පිළිබඳ අපිට කතා කරන්නට පුලාන් මෙහි ආදීනවේද කලා ය ප්‍රාණයේ කිරීම සඳහා වශ්‍යවෑම කරනවා නැතින ගේ ප්‍රාණය කිීම සඳහා වශ්‍ය කටයුතු සම්පාදනය කරනවා කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්කමතිබුණ නිරෝධය අනුව බලනවා කියනකට ඒ ධර්මයන්ගේ නිරෝධය. ඉට පස්සේ අපි එතනදි කතා කළ කොහොමද ධර්ම කීයක් නිරෝධයෙ තුළද නැතින ධර්මී අපි දැකලද මේ නිරෝධය සාක්ෂාත් කරන්න කළේ ප්‍රථ්‍යා භාවයෙන් කොමද ධර්ම පහක් නැතිවීම තුළ ධර්මා ටක් නැතිවීම තුළ හොමදඒ නිරෝධය සාක්ෂාත් කරන්න කියන එක පිළිබඳව අපි හඳුනාගන්නට යෙදනා පටිනිස්සගය පිළිබඳව කතා කරන කොට අපිට නිරෝධය අතහැරලා නිරෝධ සඥාව අතහැරලා මේ පටිනිස්සග්‍ය අනුව දකිනවා කියන එක අතහැරීම අනුව වඩනවා කියන එක අපිට කරන්න පුලුවන්කමක් ඇත්ත නැහ එනම් අපිට අනිවාරයම තියන ටෝනි දෙයක් තමයි මේ පටිනිසග්ගය කියන දේ නිරෝධය අනුව දකින සිහියක් නුවනක් තියෙන කෙනෙකුට තමයි පටිනි සක්්ගේ කියන එක තියනෙ දැන් අපි කමානකූලෝන මේ පිළිවලන්න මේ තේරුම් ගත්තේ අනිත්‍යනුව දකින ක විරාගේයටක හේතුවක් බවට පත්වෙනවා. විරාගයානුව දකිනකොට එයායට නිරෝධය පසයෙන් දකින්නට එක හේතුවක් බවට පත්වෙනවා. යම්කිසි නිරෝධානු පස්සනාව වදන වදන් නිරෝධය අනුව දකිමින්වාසේ කරනවා නට මේ පටිනිස්සගය කියන එක අනුව දකිමින් වාසය කරන්නට පුළුවන්කම තියනම් නැ පටිනිස්සගානු පස්සනාව කියන එක අනු පස්සනාවක් ඒනිසාම අපි අනිච්චානු පසනාවදන්නේ ආශාස ප්‍රශසාවාසය එක්කම නෙමේයින ආනාපාන සතිය එකත් අපිට අනික්්චාණු පස්සනාවඩන්න පුළුවන් ආනාපාන සතතිය නැතුවත්ත අනි්චාන පසනාව වඩන්න පුළන් විරාගානු පස්සනාව නනාපාන සතිය එක්ක වඩන්න පුළුවන් ආනාපාන සතිය නැතුව වඩන්නත් පු නිරෝධානු පස්සනාව ආනාපානසතතිය එක්ක වඩන්නක් පුළුවන් නිරෝධානු පසනාවව ආනාානසතිය නැතුව වඩන්න පුළංකමක් තියෙනවා. පටිනිසාස ගානු පස්සනාවත්තඒේ විදිහටම තමයි. එක ආනාපාන සතිය සමඟ වඩන්න පුළලන්කමත්තිෙන ආනාපානසතතිය නැතුවඩන්න පුළංකමත්තින. එනිසා මේක්ටල් ධර්මය දියුණු කරන මාර්ගය වන්න හැමදිනාට වැදගත් අපි ආනාාපානසතිය වඩන්න නෑ කියලා මේකොට සදාලන වන්නේ නෑ. මේකොට හැමෝටම පොදුවේ. අවශ්‍ය වන පුොදුව වැදගත්තන ධර්ම කොට්ටාසයක් තමයි පි නිසක්ගානු පස්සනාව කියන මේ ධර්ම කොට්ටාසේක අපිටමම ආනාපානසතිය වඩන්න ඇති නිසා මටේඒ අවශ්‍ය නැහැ කියන තැනින් එක අතහැරල දන්නට පුළුවන්කමක් ඇත්තේ නෑතකට අපි යම්මට්ටමකින් හඳුනාගත්තමොකද මේ පටි නිසක්ගානු පස්සනාව කියල කියන්න කියලා. එතනද අපි කොටස් දෙක් හඳුනාගන්න පටි නිසගාු පසනය කද මේ පටි නිසගාන පසනාවතියන කොටස් දෙේ. පටිනිස්ගාතිී දේ පටිනිස්ග. පටිනිසගේ කියනකොට පටිනිසග්ග දෙකක්තිය නොමකද පරිච්චාග පටිනිසග. පරිත්‍යාග පටිනිසගගේ සහ පක්හන්දන පටිනිසග්ග පක්හන්දන වසයෙන් ඇතිවන පටිනිසගගේ කියල කොටස් දෙකක්තිය නවා. පරිච්චාග කියල කියන්නේ දුරු කිරීම කියන එක නැතිනම් පරිත්‍යාග කිරීම කියන එක තමයි එතනදි කියනෙ. ට පරිත්්‍යාග කරනවා කියලා කියන දැන් අපි යම්කිසි දෙයක් අත හැර දමනකොට එම ැති නම් තව කෙනකුට තව කෙනෙක් විශයෙහි අපි ඒ දෙනවනං අපි ඒකට කියන පරිත්‍යාග කියලා එතකොටඒ පරිත්‍යයාග කිරීම කියන තියෙනවනං අතහර් දමනෝ කියෙන අර්ථයෙන් අපි ධන දෙනවටත් අපි කියන අපි පරිත්‍යයාග කියලා අත්හැරීමක් කියනන එතකොට මෙත නැති පරිච්ාග පටිනෙස්සක් ගන්න පස්සනාවවිදි කරන්නේ අත හැරීම පිළි බඳවතමයි එත නැති දකින්නේ තමන් එයි මිදීමයින් ඉවත්වීම පිළිබඳව අතහැරී යන බව පිළිබඳව මන්ට වැටහෙනආකාරය තමයි. එත පරිත්‍යාගේ බවට පත්තෙන්නේ. එතුට මොකක්ද පක්කන්දන පටිනිස්සග්ගානු ප්‍රසනාව කියලා කියන්නේ. පක්කන්දන පටිනිස්සගානු පසනාව කිය කියන පිදන්නවා පක්කන්දතිී කියලා කියනවා බැසගන්නාට එමනැත්තන් යම් තැනක පිහිටා සිටිනවාට පක්කන්දති කියලා කියනවා. එතු මේ පක්කන්දන පටිනිස්සගානු පසනාව හිස භාවේ තමයි. අපි යම් කිසි තැනක බැසගැනීමක් තියෙනවාන. අන්න ඒ යනු පවතින පටිනිසගානු පස්සනනා තුට මොකක්ද මේ බැස ගැනීම කියනක දහස් කරන්නේ. ැ පරිත්‍යාගේ අනුව අපි දකිනවනම් පරිත්‍යාගේ අනුව දකිනකොට නිර්වාණීහිසිත බැසගන්නවා. නිවන හිසිත බැසගන්න තුවට මේ පටිනිස්සක්ගේ කොටස් දෙකක් තියෙනවා ලෞකිකව තේරෙන කොට සක්සාහ ලෝකෝත්තර නිවන තුළ සිත පවතින තැකුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. පක්කන්දන පටි නිස්සක්ගාන පස්සනාවවෙහි ස්වභාවේ තමයි නිවනෙහි සිත පිහිටා සිටින බව. පරිච්චාග පටි නිසග්ගාන පස්සනාවේ ස භාවේ තමයි. අතහැරෙන ධර්මයම් පිළිබඳව මනසිකාරේ පැවැත්වීම නැතින යනුව දැකීම තමයි එතනද අපි මනසිකාරය පවත්තන්න අපිට ඒ පිබඳ ැලුවත්හම මොකද මේ පටිනිස්සගානු පසනාව කියලා කියන්නේ කියන එක රූපන් පරිච්ච ජතීති පරිච්චාග පටිනිසක්ගෝ. ඇදට රූපය අතහැරෙනවා කියන එක පිළිබඳව ඒ රූප නිරෝධය පිළිබඳව ඇති කරගන්න පටිනිසග්ගානු පස්සනාවක් තියෙනවා. ොට කොහොමද රූප නිරෝධය නිබ්ානයේ චිත්තම් පක්කන්දති පක්කන්දන පටිනිසක්්ගෝ. යට රූප නිරෝධය නැමති නිර්වාණයහි සිත පිහිටා සිටීම කියන එක පක්කන්දන පටිනිසගාු පසනාව එඒතට රූපය අතහරිනවා කියන එක ඒ පරිත්‍යාගේ දැ මේක රූපය අතහරිනෝ කියලා කියනෙම කක්ද රූප නිරෝදයහි සිත බැසගන්නවා කියන්නෙම කත්ද කියන එක පිළිබඳව ඔබට පැහදිලි අවබෝධයක් තියෙන්න්නට ඕනෙ. දැන් රූප නිරෝධය පිළිබඳව දකින න තින රූපය අතහර දමනවා කියනෙම කක්ද. දැ අපි දන්නවා කාමාවචර බොහමින්න සත්වයන් හටට ඕනෑම කෙනෙකුට මේ රූපය කියන එක හැට ගැටෙන රූපය, කනටඇහෙන සබ්ද රූපය, නාසේට දැනෙන ගන්ධ දිවට දැනෙන රසය, කයිට දැනෙන පොට්ටබ්භය මේ දේවල් අයිංකලදන්න පුළංකමක් නෑනේ. ආයතන ඇස ඇති වෙනකොට රූපෙස් පර්ශවෙනවා. රූපැවිල ගැටෙනෝ. මේ රූපයන්ගේ ගැටීමක් සිද්ධ වුනහම, ඒ රූපය දැනගැනීම් විදිහට යම් සිත්තුපදිනාෝ කියනෙක රූපය අරමුණු කරමින් සිත්තුපදිනනා කියෙනෙ එක සිද්ධ වෙනවා න ඒක නිවන් දැක්කා අය නිවන් නොදැක්ක අය කියලා ඒ කිසිම වෙනසක් වෙන්නේ නැහැ ඇස පාලවීමත් රූපස්පර්ශවීමත් ඒ රූපය පිළිබඳව යම් ආකාරයකට දැන ගැනීමක් ඇතිවීමත් කියන එක එක රහත් වනත් නූනත් එක කාටත් ඇති වෙන ස්භාාවයක් කෙනෙක් රහත්ද නැද්ද එම නැතිනම් කෙනෙක් නිර්වාණධාතු අවබෝධ කරලද නැද්ද කියනෙ එක තීරණය වෙන්නම කක්මතද. පේනෑහෙන විදින දැනගන්න ටි කාටත් පොදුවේ වෙන ටිකක් නං කොහොමදපි එක තේරුම් මකක්දයකින් වෙන්නේ. මෙන්න මේ ධර්මටික එකයන්නේ අපි දකිනදේ සභාවේ තමයි එක පේර නොත්තිබ හටගෙන තුර නැතුව නැති වෙනද. වගේ මේ කවදාවත් දෙවන වරකාය දකින්න පුළුවන්කමක් නැති දෙයක් ඇහෙන දේක ඇත් එහෙමයි විදින දැනගන්න දේක ඇත්තත් හෙමයි හැබැයි ඒ ඒ තැනක තියෙන මේ ඇත්ත නොදන්නකම නිසා අපිට ඇසුරු වෙනව නං එක දිගටම පවතින ධර්ම කොට්ටහසයන් තියෙනවා කියලා එතකට මොකද වෙලා තියන්නේ අපිටර රූප ශබ්ද ගන්දරසස් පර්ෂ ධම්ම කියන දේවල් පැත්තේ ලෝකයක් නිර්මාණය වෙලා තියෙන ඔය ලෝකේ ඇතුළෙ ඉන්නයට තමයි ඉප දෙන්න ලෙඩවෙන්න මැරෙන්න්න මහළුවවෙන්න ඔය දේවල් ලොක්කොමවෙන්න පුලුවන් කමතියෙන්නේ දුකතියෙන්නේ ඔය ලෝකයේ ඇතුළි. ඇයි අපට දැක දේවල් අපහු දකින්න පුළුවන්න්නන් අපිට ඔන්න හම්බෙන දකින පුද්ගලයෝ. දකින දේවල් එක දිගට තියෙන ලෝකයක් අපිට ඇසුරුව වෙනවා. එතකට ය ලෝකේ වෙනස් එෙන සභාවෙන් යොපත වෙනකොට අපිට ආසකරන තරමට කලින් තිබුණ එකට කැමැතිවන තරමට එක වෙනස් වුනා කියන දුකට. හොහ දෙන්නට සිද්ධ වෙලා තියෙනය එක තමයි මේ ලෝකයේ හිතියෙන සභාවය ලෝකයේ හිතියෙන ආදීනවය එකයි ජරාමරණදුකේ පැමිණීම එකයි. එදොට අන්න ඒවගේ තැනක ජීවත්වෙන අපිට ඒවගේ මට්ටමක් ඇත්තකරගෙන ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ රූපය දුරු කරන්නට අවශ්‍ය මාර්ගේ දේශනා කරනවා. කොමදරූපය නැති කරන්නේ ොම දරපයේ වත් කරන්නේ කියන එක පිළිබඳව ුදුරජාණන් වහන්සේ නක් පැලි කරන්නේ. ේ රූපය නිරුද්ධරන්නේ කොහොමද රූප නිරෝධය පිළිබඳව කැමති කෙනෙක් රූපෙහි ආදීනවේ තේරුම් ගන්න කෙනෙක්. කොහමද රූපේ නිරෝධ කරන්න කෙනෙක් පිළිබඳව අපිට සලකා බලනකොට අපි දකිනවා.ඒ නිරෝධය කරන්නේ අවබෝධයක් තුළ ප්‍රඥාවක් තුළ. යම්කිසි කෙනෙකට රූපේ තියෙනවා කියලා කියන්නේ රූපය ඇසුරු වෙනවා කියලා කියන්නේ. එයාට මේ රූපයේ පෙනෙන මට්ටමකදි හෝ දැනගන්නවා කියන තැනකදි රූපයක් කරමුණු කරගෙන දැනගන්නවා කියන වෙන්නිනෑ කියන එක නෙමේ. එතනදි රූපයේ නිරුද්ධ වෙන කියල කියන්නේ හටගත්ත රූපයේ ඉතුර නැත්තුව නිරුද්ධ වන බවට ඒ ඒ තැන නුවනත්තියෙනෙකක් පිළිබඳ. යම්මට්ටමක හෝ ඔබට මෙතන බොහොම ආසන්න මට්ටමකට හෝ තේරුම්ගන්න උපමාවක් කියනවනං අපි නිතර මතක් කරන ඔබට කන්නාඩියකට ගිහිල්ලා අපි එබෙනකොට අපිට ඒ කන්නාඩිය තුළ කෙනෙක්කන්නවා කියල නොපෙනෙන්නේ. කන්නාඩිය තුළ කෙනෙක්කන්නවා කියලා නොපෙනෙන්නේ අපිට ජීවිතය වුණ නුවනත්තියවා කන්නාඩිය ළඟදී එතනට යන නිසා පේනවා ඉවත්වෙන කොටේ එක නැතිවෙලයනවා කියලා. අන්න ඒ නුවන නිසා තමයි අපි කන්නාඩිී රැවටෙන්නේ නැත්ත කන්නාඩි මුලාවට පත් නොවන්නන්න හේතු නිසා. දට අපි දන්නවා ඇතන ප්‍රතිබිම්භයක් පේන්න කියෙක පිළිබඳ එතන අම්මටමට අපි ඇත්තක් තරුම් අරගෙන තියෙනවා ඒ ඇත්ත දකින්නේ නැති කෙනෙකුට කන්නාඩිය ඇතුළේ තව කෙනක් ගීවත්ව වෙනවා එමනැතිනං ඒ පැත්තේ තව කෙනෙක් ඉන්න කියන සංඥාවතමයිතිය එන හරි තිරි සංගත සතෙක් කන්නාඩී සරහට ගියා වගේ එම නැතිනං අර බල්ලික් ගිහිල්ල වතුරට එබුණ වගේ අන්න තමන්ගේ චායාවපයනකට තව කෙනෙක් ඇතුළේ ඉන්නවා කියන අදහස එක තියනම් රූපය දකිනකොට අපේ අදහස රූපය පැත් කෙනෙක් පුද්ගලය ඉන්නවක් කියන හැඟීම එක කවදාවත් ඇස් දෙකට තියෙන දෙයක් නෙමෙයින් එක අපේ සිත පැත්තෙෙන් උපද්දගන්න දෙයක් හැබැ අපිටඒ පේන්නේ රූපේ පැත්තේ අන්න ඒ වගේ මට්ටමකින් රූපය ඇසුරු වෙන කෙනට කියන රූපය තියෙනවා කියලයාට රූපය කියන එක ඕකයක් රූපය කියන එක යට පිහිටා සිටිඉන්නට තැනත් ට රූපයේ මතගේ විඤ්ඥානයේ පිහිටා සිටිනවා රූපය මත විඤ්ඥානයේ පිහිටා සිටිනවා කියනකින් අදහස් කළේ අ කර්ම විඤ්ඥානයේ රූපය ඇසුරු කරගෙන පවතිනවා කියනක ොට ර්බීජ සුත්‍රේදී අපි කතා කරන්නේ එතන විං්ඥානයට රූපේ ස්ටිතියක්ක් වුනාාම පිහිටා සිටින්නට පුළුවන් කමක් ලැබුණහම මොකදදවෙන්න එතන විඤ්ඥානයහි වැඩීමක් තියෙනවා අතන් හාව යදෙනවා දොට එතන වැඩීමමක්තියන වර ධ්‍යයක් තියනවා මේ වරදධය නිසා තමයි අපිට දැකපු අය නැවත නැවත දකින්න පුළුවන් කියන අදහස්ස අපහුපහු කර්මවිඤ්ඥානය තුළ ඇතිවෙන්නේ නිසා බොහෝ කල් සිට දන්නා වූ දකින්න වූ දේවල් වටිනකමක් ඇති දේවල් ඔබ හඳුරන්නා වූ දේවල් වටිනා දේවල් හැටේට ඔබට රූපේ පැත්තේ හම්බන්න ඒබන්ඳු මනසක්තියන කියෙනට කියෙන රූපය ඇසුරුවෙන රූප නිරෝධය කරලා නැහැ රූපය විභවයට පත් කරලා නැහැ ැ බුරජාන් වහන්සේ නමක් ලෝකේට ධර්මදේශනා කරන්නේ කොහොමද මේ රූපය විභවයට පත් කරන්නේ කොහමද මේ රූපේ නැති කරලදාන්නේ කොමද මේ රූපය ඉවත් කරලදාන්නේ අන්න ඒට තමයි බුදුරජාණන් වහන්සේ නමක් ධර්මදේශනා කරන්න. කොහමද පිනතනි රූප වත් කලදාන්නේ කොහොමද රූපය අපි නැති කරලදාන්නේ රූපේ නැතිකරනව කියල කියන්නේ මුලින්කිව වගේම ඇහැට පේන රූපය අපිට නැති කරන්න පුළුවන්කමක් ඇත්තේ නැ හැබයි අපිට පුළුවන්කම තියෙනවා ඒ මොහොතෙදදි හටගෙන නිරුද්ධ වන රූපය පිළිබඳව දකින්න පුලුවන්කමතියනවා ොට රූපයහි නිරෝධය අප දකිනකොට ඒ රූපය විඤ්්‍යානයට පිහිටා සිටින තැනක් හැටියට හමු නොවී ඒ රූපය අතහැරණ දෙයක් බවට පත්වෙනවා ඒ රූපය ඇති බවට හම්බවෙ නෑ කියන්නේ රපය අත හැරණ එක නිරුද්ධ කියන අවබෝධයක් තියනවා එතකොට ලෝකය තුළ මේ පවත්තින දේවල් හෝ පුද්ගලය ඔහෝ අපිට ඇසුරුුවීමක් වෙන්නේ නහ තමයි රූපය හි තියෙන විභවය එතුට රූපය අනුවන් පිට යෑමක් වෙන්න නැහැපිට රූපෑයට කියෙන රූප නිරෝධයෙහි සිත බැස ගෙන තියෙනවා කියල රූප නිරෝධෙහි සිත බැසගත්ත කියලා කියන්නේ මේ රූපයෙහි නිරෝධෙහහි දැක්ක කියල කියන්න කෙනෙක් යාමොකද වෙලා තියෙනෙ අනාගතයට රූප උපදවන්න පුළුවන් කර්ම සකස් කර ගැනීමක් නැති නිසා අනාගතයට රූප උපදින්න තියෙන හේතුව වර්තමානය තුළම ප්‍රහණය කරලා තියනවා වර්තමානය තුළම හේතු නිසා හටගත්ත ධර්මයෝ හේතු නැතිවෙනකොට නැතිවෙනවා කියන අවබෝධය ඇති කරගෙනත් තියෙනවා. එතට මේ අවබෝධය ඇති නිසාම රූපය ඇසුරු නොවන දෙයක් බවට පත්වෙලා රූපය පිහිටා නොසිටින තැනක් බවට පත්වෙල රූපයයා අතහැරලා තියෙනවා. අන්නේ රූප නිරෝධය දකින කෙනාට තමයි රූපයේහි පරිච්චාග පටිනිසගගානු පස්සනාව තියෙනව කියලකිවේ අන්න ඒ හේතුව නිසා. රූපයේ නිරෝධය වෙනදයක් හැටත් නැතින නිරෝධ දම්ම වූදයක් හැටියට තේරුම් ත්තාම හටගෙන නිරුද්දවෙන කියන බව අවබෝධ කරගත්ත කෙනෙකුට යායටේ රූපයේ අත හැරෙනෝත්. කෙනෙක් මරණයට පත්වන කියල කියන්නේ ඔබට නැවත්ත ඒකෙනව දකින්න කතා කරන්න පුළන්කමක් ලැබෙන්නේ නෑ කියෙනෙගන අත හැරුණය. එකදැ නෑ. හිවත්ව ගිය රූපය පරිත්‍යගේයට පත්කලා කියලා කියන්නේෙම එකක්ද ඔබ නුවනින් තේරුම් අරගෙන තියෙනවා රූපයහි අනිත්‍යතාවය එතු ඔොබට රූපේ පිළිබඳව නුවනක් තියෙන දිත්තේ දිට්ටමත්තම් පවිසති දැකීම දැකම් මාත්‍රයක් පමණක්ම වන්නේය කියන නුවනක්තිේෙනවා. මේක නුවනක් නුවනක් කියලා කියන්නේ පවතින යතා සභාවේ පිළිබඳව පවතින නුවනක්. එකට කෙනෙකට හිදනි පුලන් පවතින යතා සභාවේ දිත්ටේ දිට්ටමත් කිය නොවේද කියලා පවතින ස්භාවය දැකම් දකින මාත්‍රයට පමණයි පවතින් එතනි පස්සේකාපුහ දකින්න පුළ මක් ඇත නෑ මොකද හිත්ත හෝ නැ රපහෝ ඇසහෝ නැතිවලයන දෙයක්න අලුතිින් තමයි නැවත උපදන් හැබැ මේ නුවනකින් දක්කේ නැතිවුණනොත් ඒක අයට ගෝෂරව වන්න නිසා දිත්තේ දිට්ටමත්තම් විවත කියලා කියන්නේ දුක නැතිකරගන්න කෙනාගෙ තියන ප්‍රඥාව අවබෝද්ධය එ සභාවේ දිත්තේ දිටමත්තම් විස්සත කියන කොට දකීම දැකීම මාත්‍රයක් පමණක්ම වන්නේය කියන අවබෝධය එයා සතුව තියෙනවා නන්ත් එයාට එතන දුක එන්න හේතුවක් ඇත්තේ නෑ දුකට පත්වෙෙන්න්න තැනක්කයාට හම්බ වෙන්නේ නෑ එතෝට මෙන්න මේ අවබෝධය එයාට රූපේ පැත්තේ හම්බෙන කොට එයාට දැකපු ලෝකයක් එයායට ඉතුර වෙන්නේ නෑන් ඒ පරිත්‍යාගේයට න එක අතැහැරීමට යන අතීතයඉදල දැක්කා කියල් රැස්කරගෙන තිබුණු නිමිතිවලට යායට ලෝකෙ තිබුණ දේවල්දයාට හබ වෙන්නේ. නෑයාට හම්බ වෙන්නේ ඒත් ඒ ඒ මොහොත්තට හටගෙන්න්න ඉතුරුනැතුව නැතිවෙලාගිය ධර්ම සන්තතියක් මිසක යායට දැකපු රූප තිබුණ කියල බවක ඇති නෑ. යම් වෙලාවක මේ ප්‍රත්තිනිසා හටගත්තනං ඒ හටගත්ත එක එකකට පමණක් දෙන්න පුළංකමක් ඇත්ති නෑන. ප්‍රත්්‍යෙ සමවායෙන් හටගත්තය එක එකක විතරක්. ඒතුවක් නෙමේ ප්‍රත්්‍ය සමවාය ප්‍රත්්‍යයන්ගේ එකතුවක් නිසයි එක කළ ඇතියනේ. පැෙනීම කියන එක ප්‍රත්්‍ය සමවායෙන් ඉපදුුණු දෙයක්න්න නෑ පෙනු රූපයේ තිබුණ කියන්න පුළංගමක් ඇත්තේ නැහැ. ඒ වෙලා විදදි ඇහැට අනුව තමයි රූපය දකළ තියන්නෙන තිබුණන රූපය නෙමින් එතකොට ඇහේ හැකයාවනෝඔබ රූපයේ දැකළතියෙන්නේ එතන නිපදුුණු හිතනුව තමයි ඔබ රූපය දැන ගැතයෙන්. ොට මේ ආකාරයට බලනකොටට පින්නත්තුනිනි අපි මේ හැම දෙයක්ම ලෝකය කියනදේ ගොඩ නැගිල තියෙන කොට නෙද මේ රූපාදී මේ ධර්ම ඇසුර කරගෙන එනන්ගේ ධර්ම නිරුද්ධහි කියන එක දකින කොටමකද වෙන්නේ අර සමස්ත රූප සංඥාවන් අපිට අතහැරීමට යනම්.ඒට කියන අප රප නිරෝධය තට පත්වනා නැතිනං රූපය ඊට පස්සේ නිරෝධය අවබෝධ කර ගැනීම ඇතුළත පටිනිස් සක්ග යනෝ බලමින් වාසේ කරන පටිනිස්සදගානු පස්සනාවවෙදී තියෙන සභවේ තමයි. රූපය අතහැර දමින් අර නුවන නිරෝධයනුවතියෙන නුවන හැමතැනකටම භාවිත වෙන එක. එක ජීවිතය තුළ භාවිත වෙන නුවනක්, එක ජීවිතය තුළ භාවිත වන ප්‍රඥාවක්, පටිනිසගානු පස්සනාව. ඒ රූප ධර්මයන්ගේ අතහැරීම පිළිබඳව සිහිය සහනුවන පවත්වනකොට එයාගේ හිත පක්කන්දන පටිනිස්සගානු පස්සනාවට පත්වෙනවා. පක්කන්දන පටිනිස්සගානු පස්සනාව කියකිවේ. නිරෝදේහි සිත බැසගන්නවා පක්හන්දති කියල කියන්නේ එකන රූප නිරෝදයහි සිත බැසගන්නවා. එතකට රූප නිරෝදයහි සිත පිහිටා සිටිනවා කියල කියන්නේ ඒ නිර්වාණයහි සිත පිහිටා සිටීමම්. නිරෝධ ධාතුවේ නිවනයේ සිත පිහිටා සිටීම කියන එක තමයි එදන් දිවෙන්නඒ නිසා තමයි. රූප නිරෝධයේ නිර්්ානී චිත්තතා පක්හන්ද කියලකිවේ රූප නිරෝධ සංඛ්‍යාත නිර්වාණ දහත්තුවේ සිත පිහිටාර් ිටීම තමයි මේ පක්හන්දන පටිනි සග්ගානු පසනාව කියලා කිවේ.ට පස්සේ රූපයේ පටිනිස්සග්ගාන පස්සේ අස සිස්සාමීති සික්කති. දැම් මේ එක ආනාපාන සති භාවනාවත් එක්ක සම්බන්ධ කරගන්නකොට. එයා රූප නිරෝධහය අනුව සිත දකිමින් මේ ආශ්වාාස කරමී හික්මෙනෝ. තුොට නිරෝධයනුව දකිමින් ආශ්වාස කරමී කියලා හික්මෙනකොට මකදවෙන්න නිරෝධය දකිනකොට යාට රූපයන්ගේ පිහිටා සිටීමක් නැතිවෙන. ඉට පසේ ඒ රූප ධර්මයම් පිළිබඳව එයාට පටිනිසගය උපදිනවා එතකට කියනවා පටිනිසගානු පස අසසසාමීති සික්කති කියලා තොට මොකක්ද පටිනිසගානු පසනාව කරන්න රූපයේ පටිනිස්සගානු පසේ අසස්සාමී සික්ති රූපයේ පටිනිසගගානු පස පසසිසාමීති සික්කති එකට මේවි දිහට රූපයහි පටිනිසග්ගානු පස්සනාවෙන් යුත්තව ආශ්වාස කරනවා, රූපේහි, පටිනිස්සග්ගානු පස්සනාවෙන් යොත්්තව ප්‍රශ්වාස කරනු. මෙන්න මේ විදිහට තමන්ගේ හිත භාවිත කිරීම සිත දියුණු කිරීම සිදු කරනු ලබනවා. තට දැන් අපිට තේරුම් ගන්න ටඕන මෙක ගැන කතා කරනුකොට මේ පටිනිස්සග්ගය කියනෙ ඉතාම ගැඹුරු ඉතාම සියුම් වුණ කාරණාව එක මේ බොහොම සරලව කෙනෙකුට අල්ලගණ්ඩ තියෙන දෙයක් නෙම සරලව මේ පටනිසක්ගේ කියන එක හිතාගන්න තියෙන දෙයක් නමේ එක නිරෝධය පිළිබඳව ඉතාම පැහැදිලි මනසක් තියෙන කෙනෙකුට තමයි පටිනිසගේ කරා හිත පත්කරගන්නට පුළුවන්කම තියන. නිරෝධය පිළිබඳව නොදන්න කෙනෙකුට පටිනිසගේ පිළිබඳව හිත තබන්න පුුවන්කමක් ඇත් නැ. ඒනිසා නිෝධය කියෙක හොඳට ප්‍රගුණ කරගත්ත කෙනෙකොට තමයි පිනිසක්ගාන පසනාව තියන්නේ පටිනිසක්ගානු පස්සනාවව තියෙනවා කියලා කියන්නේ යට අනිවාරෙන්ම මාර්ග පල මට්ටමක ඥානයක් ප්‍රඥාවක් අවබෝධයක් ඒ තැනක පවති. එනිසා තමයි නිර්්ානයේ චිත්තම් ප පක්හන්ද තීති කියලකිවේ මේ නිර්වාණයහි සිත බැසගන්නවා කියලකිවේ. එදකොට රූප නිරෝධය පිළිබඳවයා දකිනකොට එනිසා ඇතිවෙනවා. පටිනිසගය ට රූපයේ පටිනිස් සග්ගානු පසී රූපය අනුව පටිනිස්සග්ගානු පස්සයවාසය කරන කොටයාට ඒ නිර්වාණ දහතුව එහි සිත බැසගැනීම සිද්ධ කන. රූප නිරෝධේ නිබ්ානම් හි චිත්තම් පක්කන්දති කියලකිව රූප නිරෝධය නිර්්බානය කියලා රප නිරෝධ සංඛ්‍යහතු ව නිර්වාණයහි සිත බැසගැනීම සිද්ධ වෙනම්. මේ විදිහටම වේදනාව සංඥාව සංකාරයේ විඤ්ඥානය කියන මස්කන්ද ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව සිත පිහිටා සිටීමස් සමගම ඉට අදාල නිර්වාණයහි සිත පිහිටීමක් සිද්ධ වෙනවා.ඒවගේම ඒ ධර්මයන්ගේ අතහැරීමක් සිද්ධ වෙනවා. පටිනිසග්ගානු පස්සනාව කියන එකඒ සාමාන්‍ය තේරුමා අ නිරෝධය හා සමගැඇතිවෙන නුවනක් ඒ ධර්මයක්න් ඇසුරුවන්නේ නෑ කියෙ එක ඒ ධර්මයන් අතහැරෙනවා කියන එක. ොට එතන ප්‍රයෝගයක් නැහැ උත්සාවත්වීමක් නැහැ ැයි පෙනවා ඒ ධර්මවලට සීමමාන වනු බව ැ රපද ධර්මයන්ට සීමා වෙලා නෑ කන සබ්දාාදී ධර්මයන්ට සීම වෙලා නැහැ. මේ ආයතනයන්ට සීමා නොවනු බවකින් ආසේ කරන්න පුළුවන්කම තියෙන සීමා නෝවනු බවක් නෑ කියලා කියන්නේ. සමාඋනු බවක් නෑ කියලා කියන්නේ. එයාට ලෝකේ තුළ මේ රූප සංඥාවන්ගේ නිමි අනු නිමිටි වස්සයෙන් ඇසුුවන්න තැනක්කම්ඹ වෙන කියෙනෙක්. යම් රූපයකට සීම වෙලා හිතන කොට තමයි ඔබට ලෝකෙ රප නිමිට්ටි පිළිබඳව අප සිහි කරන්න පුළංකමතියන්නේ. සීමමා නොකරන ලද මනසිංවාසයකළ ඔබට නිමිටිය අනු නිමිති වසයෙන් ඇසුරුවීමක් ඇතිවෙන්නේ නෑයින් සතමයි විමරයාාධිකතයන චේත සසාවිහරාමි කර දක්වන්නේ චබි සෝධනාදී සූත්‍ර ධර්මයන්හි ස්කන්ධා ආයතනාදී ධර්මයන් පිළිබඳු කතා කරනකොට විමරයාධකතයන චේත සසාවිහරාමි. සමා නොකරන ලද මනසිංයුත්ව වාසේ කරනවා. ඇහරූපාදී ධර්මයන් පිළිබඳව සීමමා නොවුණනු නසිංවාසය කරනවා. සීමා වනේ නැත්තං එතන නිමිති නෑ. සමා වෙලා නැත්තමකක් නිසාද ඒ නිරෝධය දැකපු නිසා නිරෝදේ දැක්කනං ඒ රූපේ පැත්තයායි සීමාවෙන්ට දේවල් හම්බ වෙන්නේ ෑ රූප මාත්‍රය මෙහි නිරෝදේ සාක්ෂාත් වෙලා ඉවර අපව් දේවල් කාරණා පුද්ගලයෝ විදිහට ඒ රූපය ඇසරුව වෙන බවක් එතන දකින්න පුළුවන්කමක් ඇත්තේ නෑ එතෝට මෙන්න මේ ආකාරයට රූප නිරෝදය පිළිබඳව පටිනි සගානු පස්සනාවෙන් යොක්තව වාසය කරන්නට පුළුවන්කම තියෙනවා මේ හම ේදන පිළිබඳ ංං කාර ඥානයන් පිළිබඳ ඳද පංචකේ පිළිබඳවම පටිනිසගානු පස්සනාවෙන් හසේ කරන්න පුළුවන් දෙපැත්තකින් කද පරිච්චාග පටිනිසගානු පස්සනාව සහ පක්හන්දන පටිනිසගානු පස්සනාව කියන්න දෙපැත්තේ. මේකද එකක් වඩනකොට පරිචචාග පටිනිස්සගානු පසනාව වඩනවාන එකත් එක් පක්හන්දන පටි නි ස ා පස්සනාව තියෙන. ම් තැන පක්න්දන පටි නිසගානු පසනාව තියෙනවන එක තියෙන්නේ පරිචාග පටි නිසගාන පසනාව නිසා එනිසා දැන දේ තමයි පරිච්චාග පටිනිසක්ගානු පස්සනාව එක හෙම දැනනකොට පිට පිහිටා සිටින දේ තමයි පක්කන්දන පටිනිසක්ගානු පස්සනාව කියලා කියන්න එතුවට ඇසුරෙන්ඩ වි්ඥානයට සීමවෙන්න දෙයක් ආයතන ධර්ම පැත්තෙන් හඹ වෙන්න නැත්තං ආයතන පැත්තෙන් හමු නොවන කල රූපාදී ධර්මයන්ගේ මිදීමක් ඒ සෑම තැනකම අපට දකින්නට පුළුවන්කම තියෙන ඒහෑම තැනකින්ම මිදී පවතින බවකින් අපිට එක තේරුම් ගන්නට පුළුවන්කම තියෙන කිසි නිශෂිත කරගෙන ඇත්ති නැහැ නිස්ශ්‍රිත කරගත්ත බවය මිදන්නට පුළුවන්කම තියෙනවා මේ විදිහටම අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ පඩිච්ච සවපාද ධර්මය පිළිබඳවම් අවිද්‍යාව පිළිබඳව අවිද්‍යා නිරෝධයහි එයා නුවන ඇති කරගෙන විද්‍යා නිරෝධය පිළිබඳ වු සහවත්වීම නිසා අවිද්‍යා නිරෝදේහි සිත බැසගැනීම තියෙනවා එතකොට අවිද්‍යා නිරෝධය පිළිබඳව එ දකිනව අවිද්‍යාව දුරු කරලා තියෙනවා ඒ අවිද්‍යා නිරෝදය පිළිබඳව දකිමින් අවිද්‍යා නිරෝදය දුර කරණ කෙනාට කියනවා ඒ පරිච්චාග පටිනි සග්ගානු පස්සනාව වර්තමාන අවිද්‍යාව දුර කලා වර්තමාන අවිද්‍යාව දුර කලා කියනකොට අවිද්‍යා ප්‍රහයිනය තුළ උපදින නිර්වාණයහි සිත බැසගැනීම විද්‍යල්ව සංඛ්‍යාත නිර්වාණය සිත බැස ගැනීම කියන එක ඒට අපි කියනවා පක්හන්දන පටිනි සගානු පස්සනාව කියලා ොට අවිද්‍යා විරහිතව එයා මේ ධර්මයන් පිළිබඳව දකිමින් වාසය කරනවා ඇහි යථාර්ථය ප්‍රකට වන ආකාරයට දකිමින් වාසය කරනවා එක තමයි මේ පටිනිසග්ගානු පස්සනාව තියන ස්භාව ඒ සංස්කාරය පිබඳවත් එෙම පරිච්චාග පටිනිසක්ගානු පස්සඉව දකිනවා යට රූපාදී ධර්මයන් පිළිබඳව අ නිරෝධය සාක්ෂාත් කරපු නිසා සංස්කාරයන් නතික කරගන්න පුළුවන් කමක් ඇත්ත නැහැ ඒ සංස්කාර ධර්මයන් නෝපදින බවයා දන්නවා එවගේම ඒ සංස්කාර ධර්මයන්ගේ අත හැරීමට තියනවා මේ පටිනිසාගානු පස්සනාව අපිට දකින්නට හඳුනාගන්නට පුළුවන්කම තියනවා. එවගේම පස්සේ විඤ්ඥානය නාමරූප සලායතන පස වේදනා කියන මේ ධර්මටිකේ නිරෝධිහ සාක්ෂාත් කරනවා ඒ නිරෝධය සාක්ෂාත් කරාම ඒ පරිත්‍යාගේ තියෙන අතහැර දමීම තියෙනවා. විඤ්ඥන් නාාම රූප සලායතන පස වේදනා කියන මේ ටිගමකක්ද වර්තමානය තුළ තියෙන පළ පංචකය හැටනැ අපි දකින්නේ. ට මේවා නිරුදධ වෙනවා කියලා කියන්නේ මේවා නෝපදින තැනට පත් කරන කියන එක නෙමේ මේ ධර්ම නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මේ ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කර දෙයක් ඒක තමයි අවිද්‍ය ප්‍රහණය කියල කියන්නේ අවිද්‍යාව ප්‍රහණය කරනවනං ඒක විඤ්ඥාන ප්‍රහණය නිසා විඤ්ඥානය ඇසුරු නොවන නිසා තමයි එක වෙලාතිී. වි්ඥා නිරෝධයකට පත් කරන්නේ නැතුව වි්්‍යාන්න නිරෝධය සාක්ෂා කරන්නේ නැතුව කෝමටවත් අවි්‍යා ප්‍රහණයක් ගැන කතා කරන්න පුළන්කමක් ඇත්ත නහැ අවිද්‍යා ප්‍රහණයයක් ගෙන කතාරන්න නැතුව විඤ්‍යා නිරෝධයක් ගෙන කතා කරන්න පුළුවන්කමක් ඇතෙේ. විඤ්්‍යානයහි ඇත්ත දකින බවම තමයි එයා අවිද්‍යාවෙහි ප්‍රහණය ඇතිකර ගැනීම. නාමරූපයෙහි ඇත්ත දකිනෝ කියන එකම තමයි අවිද්‍යාවෙහි ප්‍රහණය සලා එතනයහි ඇත්ත දකිනෝ කියන ස්පර්ෂ වේදනාවන්ගේ ඇත්ත දකිනෝ කියන එකම තමයි අවිද්‍යාව ප්‍රහණයේ බවට පත්ෙන්නේ ඇත්ත දකි නෑ කියනක තමයි අවිද්‍යාාව වට පත්තෙ. තොට ඒතිිගෙන වර්තමාන විපාක සන්තතිය තුල මේ හේතුඵල දහමේ නොදන්නාකම එ ඒටික අපි දැනගත්තත් නැතත් හටගන්නටයක් න විපාක සන්තතිය කියලකි ඇන්නමකක්ද ඔබට පුරාණ කර්ම ප්‍රත්තයෙන් හටගත්ත මේ වර්තමාන ජීවිතය කියෙනක ඇහට රූපේනෝ කනට සබ්දෑහනෝ නාසේට ගඳු සුවඳද දැනවා දිවට රස්ස දැනවා කයිටස් පර්ෂ දැනවා මෙදවල් මොනාද මෙදවල් පුාණ කරම ප්‍රත්තියෙන් හටගත්ත ඔබ මේ වර්තමාන ජීවිතය වර්තමාන ජීවත් වෙනවා කිය නැටිකට අයි්‍ය ඔච්ච. එතටඒ පුාණ කමක් ප්‍රතිෙන් හට ගත්තද මේටිකේ ඇත්ත දකි නැතිවුණුත්. ගොයිටික තින ඇත තමයි රපි මුලින් කිව්මකක්ද දකිනවා ඒකන ඉ හතුනිසාහටත්ත දෙවල් හේතු නැතිවෙනකට නැතිවලලාන ඇහෙනවා හේතු නිසා හට ගන්නවා හේතු නැතිවෙනකට නැතිවෙලලා න. ඔක තම ස් පර්ශායතන හයම සභාව. මෙහිටිකේ ඇත්ත දකිින් නැතිවුණුත් ඒක තමයි වර්තමාන අවිද්‍යාව. පටිච සවපාදය පිළිබඳව කතා කරන කොට ඔබ පටිච සවපාදය ඔ අනුලෝම සහ ප්‍රතිලෝම වසයෙන් දන්නවා සහ සමහරවිටක සජ්ජායනත් කරනවානේ. අනුලෝම ප්‍රතිලෝම වසයෙන් පටිච සවපාදය. ඒ සජ්්‍යායනා කරනකොට කෝම ද අපිට පුොරුදු.පිදන්නවා අවි්‍යාපච්චා සංකාර සංකරපච්ච වි ඥාන විඤාන පච්චා නාමරූපන් නාමරූපච්චා සලා එතනං සලාහිතන පච්චා පස්සෝ පස්ස පච්චා වේදනාදී ලෙසා පිමි පටි සවපාදය. කතා කරනංග ො හකින් එතු පටි සමපාදය එකකිනෙකට ප්‍රත්්‍ය වෙමින් යනාකාරය පිළිබඳ. එවගේ නිරෝධය පැත්තර කතා කරනහට අවිද්‍යාත්වේවා සේස විරාග නිරෝධහ සංකාර නිරෝධහ. අවිද්‍යාවගේ නිරෝශේෂ නිරෝධයෙන් සංස්කකාර ධර්මය නිරෝධෙයටට පත්වයෙන සංකාර නිරෝධා විඤ්ඥාන නිරෝධ සංස්කාර නිරෝධදෙන් විඤ්‍යායේ නිරෝධෙයට පත්වන විඤ්‍යාන්න නිෝධ නාම රූප නිරෝධ වි්්‍යාන නිරෝධෙන් නාම රූප නිරෝධේයට පත්වන මෙයාදිලෙ සි නිෝදේ පැත්තර කතා කරන. ට අපි පටි සවපාදය පිබඳව පොදුවේ තේරුම් ගැනීමේද අපි තේරුන් ගන්න අවිද්‍යා සංස්කාර කියල කියන්නේ පුරාණ කර්මය පැත්ත ගෙන කතා කරන දේ පුරාණ අවිද්‍යාව කර්මය උපකාරරගෙන වර්තමානයහි විඤ්ඥාණ නාමරූප සලා එතන පස වේදනා කියන ධර්මටික වේ විපාක සන්තතිය හට ගත්තා එතකොටට ඒනිසා අපිට තන්හා උපාදාන බව කියන ටික ඇතිවෙනවා ඊට පස්සේ එ නිසා වර් අනාගත ජාති යරාමරණනාද දුකටයක හේතුවක් කෙන කිය කතා කරනවා. දැ ඕකම අපිගත්තොත් එහෙම නිපත්ට පටිලෝමේ එක දනකොට ප්‍රතිලෝම වස්සෙන් පටිස් ෝම් පද දක්කිනකට අවිද්‍යාත්ව වසේස විරග රෝධ සංකාර රෝ කියනට අපි දන්නොේ ගේ ජීවිත්‍ය විද්‍යා දුර කරන නමයි කියල අපිට බෑඉෙන් කාල්තරණය කරල මේ ප්‍රහාණය කරන්න දොටම කදදමින් දුරහරන අවිද්‍යාව වර්තමානය හිතයෙන අවිද්‍යාව තමයි වර්තමානය නැති කරන්නට ඕන. එතකොට වර්තමානතියන අවිද්‍යාව නැති කරනකොට කර්ම රැස් කරගන්න තනක් නැතිවෙනවා. කර්ම රැස් කරගන්න තනක් නැතිවුණු තන්හාපාදාන භව කියනට හැදින් නැතිවෙනවා. හැද නැතිවුණත් අනාගතයට ජාතිය කියන එක වෙන්න නෑ. ජාතිකයනමකදද විඤ්ඥාණයටගැනීම නාමරූප සලායතන පස්සවේදනාදී . <Blaze standards> <hetede> <maras misfortune> <nationwide> මයගේ පහල ටික උනොත්තමයි ටගේ ජාමරණය කියන එක පේෙන්. අනාගතේටයක වෙන්නේ නෑක ජාති නිරෝධහ කියනකින් අපිට කතා කරන්න පුළමක පටිසහඋපාදයක පිළිබඳව තේරුම් ගන්නකොට විධ ක්‍රමයන්තියන අපිට මේක තේරුම් ගන්නට මේ පර්යායකටනුව ක්‍රමයකටනන්න අප තේරුම් ත් හමතුවට ජාති නිරෝධය කියනකට අපි අනාගතයට ප්‍රතිසන්දිි සඳහා යන තැන නැතිවෙන කියනකින් දනාගන්න ලංකමතියන ැතැන්ස් ජීවිතයේදදි වනට සත්ව පුදගල බවහි නිරෝධය කියන තැනු එකේ හඳුරාගන්නට පුලො. එතු අපිට දැන් ඔන්න අනාගතයට අපි බහපච්ා ජාතතිකනෙන ත්පත්ති බහ පැත්තෙන් අරගෙන නාගතයට උපදින්නේනය කියන පිඳ තා කරන එතු අප දැ අවිද්‍යා නිරෝධයෙන් සංකකාර නිරද් ව සංකා යරදේ වි ඥායේ නිරුද් වෙන ඤ්‍යා රෝදේ නාම රූප සලා එතන කියල පූටිකේද ඤ්ඥා නමරූප සලාහිතන පස්ස වේදනා කියපු තැනයි ජාතිය කියපු තැනයි වෙනසමකක්තිෙන අනාගතයට ප්‍රතිසන්ධි සඳහා යනා කියපපු එකමන්නං ජාති නිරෝධය ඊට පස්ස මේ එම් මුලින්කතා කරපු විඤ්ඥාන නිරෝධය නාමරප නිරෝධය සලාතන නිරෝදය පස වේදනා නිරෝධේම කක්යක ඒ එතකොට අපි අනාගත දෙකක් ගෙන කතා කරනවාේ මෙතැනද අපි තේරුම් ගන්න ටෝන දෙයක් තමයි අපි විඥාන නිරෝධ නාමරූප සලායතන පසවේදනා නිරෝධහ මේ පිළිබඳව කතා කරනකොට අපිට මේ ධර්මයන් පිළිබඳවතින නිරෝධය ඥානයක් තියෙනවා. මේ වර්තමාන විපාග සන්තය පිළිබඳව ඇහට රූප පේන තැනක කනට සද්දහන ැනක අපිට දැන මේ විදිහටන මේ සන්තතිය හිත්තයෙන නිරෝධය අපි සාක්ෂාත් කළොත් තමයි අපිට අවිද්‍යාව ප්‍රහණය වෙන්. ධර්මයන් අතහැර දැමුවත් පටිනිසක්ගේ තිබුණොත් තමයි අපිට ධර්මයන්ගේ මිදී වාසය කරන්න පුළුවන්කම තියෙන් නිර්වාණ දහතු අපිට අවබෝධ වනා කියෙනකතිේ එහම නැතු අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ පින්නතුනයේ ධර්මය අඇත අපට පිහිටල් සිටිනනාන නිවත් එෙන්න්නට පුළුවන්කමක් ඇත්තේ එනිසා ඒ ධර්මයන්ගේ නිවත්වීම කියන එක අනිවාර්යම තියෙන්නට අවශ්‍යයි එනිසා විඤ්ා නිරෝධය නාමරූප නිරෝදය, සලාහිතන නිරෝධය, පසනිරෝධය, වේදනා නිරෝධය කියල කියන්නේ පටිස් සම්පාදය ප්‍රතිලෝමස්සයෙන් කතා කරනකොට එක පැත්තකින් ගත්ම එකක මේ වර්තමාන විපාක සන්තතියෙහි හටගැනීම සහ වැයවීම පිළිබඳවන් විරෝධය පිළිබඳවතියන අවබෝධ ඥානය. අවිද්‍යාව කර්මය තන්හාව උපාධානය භවය කියල කියන්නේ ප්‍රහාාණය කරන කෙලෙස් ධර්මයන් පිළිබඳව තියන ඥානයක්. අරටික පිරිසිඳ දකිමින් නිරෝධය සාක්ෂාත් කිරීමක් තියෙනවා. මේ ටික ප්‍රහාාණය කරමින් ඇතිකරගත්ත දෙයක් තියනවා. සමුදේපාක්ෂික ධර්ම විදියට හරම සහ කෙලෙස් දිහට. ොට මෙන්න මේ විදිහයට අපිට මෙතන පටිනිස්සගානු පසනාවට අදාළව මේ සමස්ත පටිච්ච සමුපාදයෙහි මේ ධර්මයන් දැක කර්ම කෙලෙස් ටික දැකලා ඒ ධර්මයන් අතහැර දමනවා ඒ ධර්මයන්ගේ නිරෝධය දුරුකිරීම පරිච්චාග පටිනි සගානු පස්සනාව ඒ නිරෝධයම නිවනෙහි සිට බැසගැනීමෙන පක්හන්දන පටිනිසගානු පස්සනාව. විඤ්ඥාණනාම රූප සලායතන පස්ස වේදනා කියන මේ වර්තමාන භවයහි මේ වර්තමා ධර්මටිකේ නිරෝධය සාක්ෂාත් කරනවා ඒ ධර්මයන් පවතින දේවල් හැටියට විඤ්ඥානයේ ටැසුරු වෙන්නට විஞ්ඥාණ ට්‍රෙතියක් බවට පත් වන්නේ නැහැ. විඤ්ඥාන ටෙතියක් බවටඒ ධර්ම පත් නොවනකොට මොකක්ද සිද්ධවෙනි. විං්ඥා ටිතියක් බවට ඒ ධර්ම පත් නොවනකොට අන්නේ ධර්ම ඇසුරු කරගත්ත තැනක කර්මකිෙලෙස් වැඩීමට ඉඩක් ඇත්තේ . එනිසා ඒ ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කිරීමත් තියන ගැන වර්තමානයක පිරිසිඳ දකින නුවේ. ඒයි නිරෝධය දකිනකොට ඒ ධර්මයන්ගේ පටිනිස් සග්‍යත්තියෙන එඒ පටිනිස්සගේ පරිච්චාග පටිනනි සගග්‍ය එයට කියෙන රූපේ දුරු කලා සබ්දේ දුර කලා ගන්දේ දුර කලා ගැන මේ රූපේෙන් ැති වෙන්න ඇසන්ද කරගත්තවත් ඒක ැතික කලා කියනෙකවත්නෙමේ ය නුවින් රූපේ දුර කරපු කෙනෙක් යට රප ඇසු වෙන්නේන ඇයට පෙන්නේ හටගත්ත ධර්ම තුරනැව නිරුද්ද වවා කියෙක්. එබඳු ආකාරේ ප්‍රඥාව රූපය පිබඳව තියන කෙනට එබඳු ප්‍රඥාවකින් ලෝක ඇසරු කරන කෙනට නිස්ශ්‍රිත කරගනීමක් නෑ රූපේ මිඩීවාසය කර කෙනෙක් බවට පත්වෙල තියෙනවා. එනම් මේ රූපාදී ධර්මයන්ට සංකත ධර්මයන්ට හිමිඋන ජරාමරණාදී ස්භාවයක්න් ඔොහු කරා පැමිණෙන්නේ නෑ එයාගේ ප්‍ර්ඥාව නිසා. ඒ ධර්මයන්ගේ මිඩීවාසය කරන කෙනෙක් බවට පත්වෙනවා. හැබැයි මේ ලෝකකි ජීවත් වෙන කංඥට ඉන්ද්‍රීඋපදින ට රූප ගටනැබ ඉතින් නිස්ශ්‍රතකර නෑ රෝධෙ දකින හැම ොත්තකම පෙර නොතිබී හටග නිතුරනැ. නිුද්ධ වෙන බව නිරුද්ධ වෙනන ධර්මයක වයිසටයන්නෙක් හෝ වයිසටයෑමක් නෑ ලෙඩවෙන්නෙක් හෝ ලෙඩවීමක් නැහැ ඒවගේම මැරෙන්න්නෙක් හෝ මැරීමක් නැ එතටයාට පේනවා ඒ හුදු ධර්ම සන්තතියක හට ගැනීම සහ වැයවීම කියන තැනක නුවන පිහිටා සිටීමක් පමණක්ම තියෙනවා. ති මෙන්න මේ අවබෝධය තමයි පිනතුනි අපිට සම්පූර්ණෙන්ම නිර්වාණ දහත්ව අවබෝධ කර ගැනීම තුළ අපිට පත්වන්නේ අප කරා පැමිණින් ඒ නිසා පටිනිසක්ගානු පස්සනාව පිළිබඳව කතා කරනොට අපිට කොටස් දෙකක් කම්බෙනවා මේ පරිච්චා පිනිසග්ගානු පසනාව සහ පක්හන්දන පටිනිස් සගානු පසනාවක් කියනෙක ආශ්වාස ප්‍රශ්වාසය මූලික කරගෙන ඒ පිළිබඳව සිහිනුව නැතුව. ඒ නිමිත්ත නිස්්‍රිත කරගන්න නැතුවම ඒ ඒ මැසරු කරගෙන නිරෝධේ සාක්ෂාත් කරගෙන පිනිස්සගාු පසනාවවත්තල වාසය කරන්න පුලංකම තියෙනවා. ඒක සමත මූලික කරගෙන මාර්ගයේ වඩපු කෙනෙකුගේ සභ පටිනිසගානු පස්සනාව වෙනම වඩන කෙනෙකුට සේලු රූපාදී ධර්මයන් නිස්්‍රත නොන විදිහයට රූපාදී ධර්මයන් පිළිබඳව සිහිය සහ නුවන පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. මේ හැම දෙයක්ම පටනිසග්ගානු පස්සනාවට අයිති දේවල් හැටේට අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙන්නේ. මෙන්න මේ ආකාරයට අපිට මේ පටිනිස්සගානු පස්සනාව පිළිබඳව තේරුම්ගන්නටත් පුළලුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට. සිහ සහ නුවන ඇතුව කටයුතු කරනකොට අනාපානසති භවනාව වඩන කෙනාට කෙනවා සතෝකාරය ඥාන විදිහෙට ඥාන උපදිනවා කියෙන මේ හැමතැකම තිෙන්නේ අනාපානසති වඩන කෙනෙකුට ඒ ඇසුරෙන්න්නම් මේ නුවනවල් උපදින්නේ අනාපාන සතිය තුළම උපදින ඥානයන් හිැතට තමයි මේ දේවල් වර්ගී කරණය කරන ලබන්න. ඊට පස්සේ මේ විදිහට වඩනකොට මේ චතුවීසති සමාධි වසයන ඥානානි විසි හතර ආකාරයගට සමාධි වසයෙන් නුවනවල් ඉපදීම් තියනවා කොමද දීගන් අස්සාසෝසයන චිත්තස්සේක්ගතා වික්්‍යගේ පූ සමාධී දීර්ගව ආශ්වාස කරන කොට හිතේ සමාධිය එ පිළිබඳව වික්ෂේපය හිත නොවිසරී පිහිට සිටිනකොට ඇතිවන සමාධිය තියෙනවා ප්‍රශ්වාාස කරනකොට ඒත් තුළ සිත පිහිටා සිටින බවනිසා විසරෙන් නඇති නිසා සමාධිය තියෙනවා මෙන්න මේ ආකාරට අර අපි කතාකරපු එක්ක කංගයම් පිළිබඳව ඉමාන චතුවීසති සමාධි වසයන ඥානාණි විසි හතරආකාරයකට නුවනුවල් පවත්තන්නට පුළුවන්කම තිබෙනවා. මේ ආනාපාන සති භාවනාව වැඩෙන කෙනෙකුට ආකාරේ. ඊට පස්සේ මේ විදිහට විපස්සන වසේනුත් තමන්ගේසිහිය සහනුවන වැඩෙන ආකාරයන් තියෙනවා කෝමද මේ අනිත්‍ය වසයෙන් අනුපස්සනාවන් පවත්වනවා දුකවසයෙන් අනුපස්සනාව පවත්වනවා අනාත්මෝසයෙන් අනුපස්සනාවන් පවත්වනවා. මේ අදී ලෙස ආශවාස ප්‍රශ්ශවාසය අර කියපු පිළිවෙලවල් වලට කතාකරපු දීග රස්ස කාය ප්‍රතිසංවයේදී පසම් භයන්කාය සංකාරංවාදී ඒ කතාකරපු පිළිවලට ඒආදී ධර්මයන්ගේ විදිහට අපිට දකින්න පුළුවන් කමතියනවා විදර්ශනා නුවනවල් ඒ හැම තැනකම එකක් අවස්ථාවන් පවා ආක්‍රමණය කරමින් හම තැනකම එදමින් උපදින ආකාරයේ දකින්නට පුළුවන්කම එතෝටඒ වගේ නිර්වේදයට පත්වෙන ඥානයනෝ තේහැම තැනකම තියෙනවා අනලෝම්වසෙන් උපදින ඥානයකුත් තියෙනවා මේ විදිහට ඒ මුල්කරගෙන බොහෝ ඥානයන් උපදවන්නට පුළුවන්කම තියෙනවා ඥානයක කියන්නෙ වැටහෙනවා තමන්ගේ නුවනට තේරුම් යන කිය සරල ලෙසන්.ො මේ විදිහට නිවන දක්වාම නිවනෙහි හැපී සිටින විදිහටම අපිට මේ ආනාපාන සති භාවනාව හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. ති මේ තමයි. මස්තයක්ක දිහෙට පොදේ ගත් හම බද් වාසනයක් තුළමා අපට දකින්නට ලබෙන ආනාපන් සති භාවනාව. මේ ශාසනයෙන් පරිබාහිර ආශවාස ප්‍රශවාසය කියනද සීමමාකරගෙන කෙන කෙනටඒ එකක මට්ටම්බලින් ඔක තිෙන්න්න පුළුවන්කම තියෙන හැබැ ඒක මේ ශාසනයෙන් බාහිරෝ මේ ශාසනය ආනාපාන සති භාවනාව අන්නේ විදිහට නිවන ඉලක්ක කරගෙන නිවනෙහි හැපිය සිටින දෙයක් හැටියට අපිට තේරුම්ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතිං අප ආනාපාන සති කතාව ඒ විදිහට අවසංකරන්නේ අපිට ඔබට ආනාපාන සති භාවනාව දියුණු කිරීම තුළ උතුම නිර්වාණය කියන දේම අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනව මේ තමයි පටි සම්බිදාා මක් ගප්‍ර කරණය දැක්වෙන ආනාපාන සතිය පිළිබඳව දැක්වන විග්‍රහය අපිට පුළුවන් තවදුරටත් ඉදිරියේදී වෙන දහම් පර්යා යන්න සුරු කරගෙන දහම් කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට ල්ප කරගන්න අ ද දවසේද සද්ධමශ්‍රවනය කරගෙන යෝනිස්සෝ මනසිකාරයේ පවත්වාගෙන හැමදිනාම හොහම වටිනා කුසලයක් සිද්ධරගන්න ටේදනා මේ සිද්ධ කරගත්ත සියලූම කුසල ධර්මයන් අපි මේලලා විද්‍යන ෝදං කලට යිට අන ෝදංකරම අප ටර්තයෙන් ධර්මයෙන් අන සසනා කළලා පේ ධර්මාචාර, අල්සරයි මාංකඩල සුදස්සන සසාමින් හන්සේට වසර මාංකඩව නදරත් සසාම හන්සේතාත්. ල දෙනට තුම් නිවනිින් සැනසීම පිණිසම මේ කුසල් හේතුප පනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේ සලු දෙවියන්ටත් මේපින් අනුමෝදංක කරම දෙවෝ සතුටින් සාධනාධදයෙන් මේපින් අනමෝදගුණල බත්වා දෙවියන් තුම් නිවනිින් සැනසීම පිණසම කුසල් හේත්තු පනිශ්‍රේම වේවා කියලා සාධහෝ කියල දෙවියන් තත් පින් දෙන්න. ඒවගේ මේසීලු කුසල ධර්මයන් අද දවස්සේද ධර්මදේශනාවහි දායකත්තය ගෙන කටයතු කරන ඒ පින්නත් පිරිස. බලාපොරොත් එෙනයි වසර එකමාර්ගට පමණ පෙරම පරලෝ යන්නටේදනු. වසර දෙකටසන කාලිකට පෙරම මේ පරලෝ යන්නටේදනු. විසේ ස්ඥ වෛද්‍ය රංජිත්‍රත්න පාල මහත්මාට අපි පුුණ්‍ය අනුමෝදනා කරනවා ඇතුමන් ප්‍රධාන කරගත්ත ඒ මහත්මාගේ සාමහත්මගේ දෙමවපියන් ඇතුළු එ මේ පරලෝ යන්නටේදනු සෑමසසිලු ඥාතිවර්ගාටම මේ පින තමන් කළ පිනක් මෙෙන් සතුටෙන් සාධනාදයෙන් අනු මෝදන්වන්නට ලැබේවා ඒ සසිලු දිනාටම තුම් නි ැසෙන්නටම මේ කුසල් ඒ තුප නිශ්‍රේම වේවා කියල සාධහෝ කියල පින් අනුමෝදන් කරමු. ඒවගේම අද දාහිකත්තේගෙන කටයතු කරන. ඒ රත්ම ප යිදරත්ම බාල මහත් මේ ප්‍රධාන කරගත්ත පවුලේ පින්න්නවා සෑමසිල්ල දිනාටමත් අපි ආශිරවාදයන් කරනවා. ඒ හැමදිනනාටම මේවතුම් කුසලයන් නිදුක්නේ රෝගේ සෝපත් බව චිරජීවන සම්පත්තිය සරසාගෙන කායික මානන්සික සැනසිල්ලදා කරගෙන හමදිනටමතුන් නිවනිින් සැසිෙන්න්නටම මේ කුසල්. ඒ උපනිස්ශ්‍රේම වේවා කියල සාධහූ කියල පින් අනමෝදංවන්න හැම දෙනාටම තෙවන්සානයි.